මට මෑතක ඉඳලා හඳගම වැටහෙන එකක් තමයි දැන් ඔය අපේ යුගයේ මහිතන්නේ මේ කර තරුණ යුගය මේ අපි අයිංවෙලා තියෙන නිසා අපි දැන් තරුණය දිය වෙන දෘෂ්ිකෝණකින් බල එහෙම කටේ ම යුනිවර්සල් අයිඩියක කියන්නේ ටද ගම්ලත්ගේ විචාර කිවොත් එහෙම විචාර බැලුවොත් එහෙම ඔහු මේ සෞන්දර්ය කියලා ඊට පස්සේ තමයි ඔය අර තීරීවලට අහුවෙනවද කියන එක බලන්නේ. කැන නෙරුදා කියන චරිතය මේ ගත්තොත් එහෙම මේ පහුකාලීනව ලෝක ප්‍රසිද්ධ පොයට් කෙනෙක් මේ ඇක්ටිවිස් කෙනෙක් වෙන තන් වර්ධනය හොට එක්තරා යුගයක් අවුරුදු 25 විතර වයසදී ඔහු පසු කළ මේ මොතක් තිබ්බා. මම තීරි පැත්ත ගෙනාව යුගය කියලා. ඒකේ ලිමිට් එක මටම පේනකම් ඇයි ඉතුරු ඇන්ට පෙනු නැති විචාරකයෝ. ඒකද මටම පේනවා දැන් මගේ ලිමිට් එක. ඒ කියන්නේ නෑ ඒක මට හිතෙන්නේ මේ කියන්නේ අපිට මන් නෙවෙයි. ඒ කියන්නේ මන් නිර්මාණකාරයෙක් නේ. මේ මට වඩා මේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක්. මම හිතන්නේ අපිට ඊළඟට කතා කරන්න පුළුවන් හදගම මෙන්න මේ වගේ පැත්තක්. ඒ කියන්නේ දැන් මට මතකයි දැන් මම ඔබගේ චිත්‍රපටි වලකට විශේෂයෙන් අක්ෂරය වගේ චිත්‍රපටිය නරඹනකොට සහ මම බටහිර චිත්‍රපටි ගොඩක් නැරඹුවාම යුරෝපයේ චිත්‍රපටි විශේෂයෙන් සහ ඔය ඉරානයේ ඒ වගේ රටවල චිත්‍රපටි බලනකොට ඒක ඇතුලේ මම දන්න දෙයක් තමයි මේ කියන්නේ පංචේන්ද්‍රයන්ට ග්‍රහණය වෙන දේ. කියන්නේ සාමාන්‍ය ඉස්තරික් කියලා කියන්නේ අර වෝල්ට බෙන්ජමින් එහෙම කිව්ව එකක් තමයි මේ ඉන්ද්‍රියන්ට දැනෙන දේ සංවේදනය කියන එක. ඒක බෙන්ජමින් කිව්වේ ධනවාදී මාකට් එක ඇවිල්ලා මේක ඇනස්තටික් කරනවා එහෙම නැත්නම් නිර්වින්දනය කරනවා කියලා. මට මෑතක ඉඳලා හඳගම වැටහෙන එකක් තමයි දැන් ඔය අපේ යුගයේ මං හිතන්නේ මේක අර තරුණ යුගය මේ අපි අයින් වෙලා තියෙන නිසා අපි දැන් තරුණය දිහා වෙන දෘෂ්ටිකෝණකින් බල එහෙම එකක් තමයි මම යුනිවර්සල් අයිඩියා එකක් කියන්නේ ලෝකෙටම පොදු. දැන් සාමාන්‍යයෙන් විය යුතු දේ තමයි يعني ෆිල්ම් එකක් ඇනලයිස් කරනකොට තියරි පාවිච්චි කරනකොට ෆිල්ම් එක ගැන තියෙන ඉස්තටික් ඩයිනමික් එක ආරක්ෂා කරගත යුතුයි. ඒක පෙරදිග භාෂාවෙන් කියනවා රසය කියන එක, රසික කියන එක. يعني රසිකයා රසයක් විඳිනවා කියන එක. දැන් මට පහුගිය කාලේ විශේෂයෙන් පහුගිය අවුරුදු 7ක් 8ක් තිස්සේ බලාගෙන ඉන්නකොට තේරෙන එකක් තමයි දැන් මට වෙච්ච විපර්යාසයක් ගැන මම කියන්නේ. දැන් මම චිත්‍රපටි නරඹනකොට මට ඒකට පිළිබඳව ආපු ඒ කියන්නේ විශේෂයෙන් මම හිතන්නේ ජනප්‍රිය සංස්කෘතිය තේරුම් ගන්න යනකොට චිත්‍රපටි කලාවේ මම න්‍යාය පාවිච්චි කරා. ඔව්. ඇත්තට මේක චිත්‍රපටි රසවින්දනයට අදාළ දෙයක් නෙවෙයි. අන්න ඒක අපිට කියන්නේ. ඒක වනාහි ෆිල්ම් ක්‍රිටික් කියන එකෙන් මම ගෙනාවේ ඇත්තටම පොප් කල්චර් එක තේරුම් ගැනීම. හැබැයි මගෙන් මේක ඉගෙන ගත්ත ගොඩක් අය මේකේ ඊස්ට් ෆිල්ම් වල ඊස්තටික් ඩයිනමික් එක නැති වෙනවා. නැති කර ගන්නවා. නැති කරගෙන ඒගොල්ලෝ තියරි වලින්ම ඇනලයිස් කරන්න යනවා ඇබ්ස්ට්‍රැක්ට් විදියට. එතකොට වෙන්නේ අර කලාකෘතියක සෞන්දර්යමානය කියන එක නිෂේධන වෙලා යනවා. දැන් විශේෂයෙන් මම හිතර ඔබේ අක්ෂරයක වගේ චිත්‍රපටියක් බැලුවම ඒකේ මම දැක්ක දෙයක් තමයි ලොකු ඒ දෘශ්‍ය මාධ්‍ය තුල විශාල වශයෙන් මේ සෞන්දර්යය කියන එක තියෙනවා. ඔබ මොකද කියන්නේ මේ විපර්යාසය ගැන? මේ න්‍යාය ඇවිල්ලා ඉවරලා නිකන් මේක ඇත්ත. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මේ සුචරද ගම්ලත්ගේ විචාර කිව්වොත් එහෙම විචාර බැලුවොත් එහෙම ඔහු මේ සෞන්දර්යය කියලා ඊට පස්සේ තමයි ඔය අර තීරීවලට අහුවෙනවද කියන එක බලන්නේ. ඒ කියන්නේ ඔහුගේ මේ විදියක් විදියේද මාක්ස්වාදී විචාරයට මේක මේ මිනින් දඩු වලට මේ අහුවෙනවද කියන එක. එතකොට ඒ වෙනුවට ඔබගේ ਵਿਚාරයේ උනේ මේ වෙනස් එකක් නේ. මේ ඒක ඒ වෙනකොට මේ ਵਿਚාර මේ මිනින් දඩු වලට මේ අහුවෙලා තිබ්බේ නැහැ. හරි. ඒක අලුත් මානයක් චිත්‍රපට කියවීමට ආවා. ආවට පස්සේ ඒකේ තිබ්බ මේ ආශ්චර්ය විදිහට ගත්තොත් එහෙම ඒ ආශ්චර්යයෙන් සමහර පුද්ගලයන් සමහර විචාරකයන් හෝ සමහර
පිරිස් මේ බුද් ගැන ඉන්ස්පය වුණා කියන්න පුළුවන්. උද්දාමයට පත් වෙලා ගැන තියරිම මේ චිත්‍රපට විචාරයට ගෙනල්ලා මේ තීරිටිකලි ඇන්ලයිස් කරන්න පටන් ගත්ත මිසක් ඒක සෞන්දර්යමානය මේ ගිලිලයා ගියා. ඒක තමයි මේ මේ සිද්ධ වෙච්ච මේ දේ. දැන් ඒක මගේ තර එක ගොඩක් බලපාව නේද අල්බර්ඩාර්ඩෝ කතා කරේ නෑ කවුරුවත් එකන ඒ කතා කරන කතා කරන්න මේ ගැන පෙළඹුණේ නෑ පෙළඹුණ අඩුයි. හරි ඒක මේ ඊට ඊට වඩා මේ මේ ඒ තීරිටි කලු ගැන උදාහරණයක් ඇටි ගත්තොත් එහෙම ස්ත්‍රී ප්‍රශ්නය හරි ස්ත්‍රී ප්‍රශ්නය ස්ත්‍රී දූෂණයක් මේ නිරුදාතින් උනේ. හරි ඒකම නෙවෙයි මගේ මගේ මානේ ඒක ඒක එක්තරා විදිහක මේ මේකක් තමයි. ඊට වඩා නිරුදා කියන චරිතය මේ ගත්තොත් එහෙම මේ මේ පෞකාලීනව ලෝක ප්‍රසිද්ධ පොයට් කෙනෙක් මේ ඇක්ටිවිස් කෙනෙක් වෙන තන් වර්ධනය වුණට එක්තරා යුගයක් අවුරුදු 25 විතර වයසේදී ඔහු පසු කළ මේ මොහොතක් තිබ්බා. ඒ මොහොතේ මේ මේ ඒ ඔය තියෙන මේ සමාජ මේ 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 ගැටලුව තිබ්බා වගේම ඒකේ సౌందర్య මොහොතක් තිබ්බා. හරි ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ ලන්ලෙන්ට එක්ක තිබිච්ච සම්බන්ධය. හරි ඒවා මේ හරි මේ 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 ඉස්සටි පැතර බරයි බරයි ඔය ඒ ගැන තියෙන මේ මානිය කතා බහ අඩුයි. ඒ වෙනුවට කියන්න ගත්ත විවිධ දේවල් ඒ කියන්නේ උදාහරණ කෙටින් නිකන් ඉස්ත්‍රිය කියන්නේ පුරුෂයාගේ රෝග ලක්ෂණ ඒ වගේ දේවල් තමයි කියන්න ගත්තේ. ඒ ඒ ඒක මේ සමහර කියන්නේ මේ කියන්නේ ලංකාවේ චිත්‍රපටියක් විඳින්ද මේ නරක විදිහට බලපෑවා කියලා මට හිතෙනවා. හරි ඉතර විදිහකට ඒ කියන්නේ ඔබ කියන්නේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් අපි තුමු දැන් මත්පැන් හරි මොන හරි අපි පානය කරනකොට ඒක ඒක තියෙනවා බිටර්නස් එක. ඔව් ඒක අපි ඒක බොනවා නම් ඒක බොන්නේ ඒක ටිකක් ස්වීට් ඉඳ නෙවෙයි බිටර්නස් ඉඳ. ඔව් ඔව් අන්න එකයි. ඔව් ඒ වගේ ගෑනු පිරිමි සම්පතකම් වල ඔව් අපි බැලුවේ අර තියරිටිකල් මානේ විතරයි. මේවා දැන් උදාහරණයක් මෙහෙම කියව මම මේ කියන්නේ මේවා කියලා. දැන් නිකන් දැන් පිරිමි ලංකාවේ පිරිමි ආශ්‍රය කරනකොට ආශ්‍රය කරන්නේ නිකන් මොකක් හරි චිත්තරසයකට නෙවෙයිනේ. මොකක් හරි යාළුවෝ හැටියට කතා බහ කරන්න හරිනේ. නමුත් ඒක වැරදීනේ ගෑනු පිරිමි සම්බන්ධයටත් ඒක දැම්මොත්. මොකද ගෑනු පිරිමි සම්බන්ධෙදී තියෙනවා චිත්තරසයක්. ඒකට ඒක නැත්තම් ඒ තියෙන ඇන්ටගනිසම් එක එන්නේ. ඉතින් මගේ තරේ ඒවා ඔක්කොම මැකිලා ගියා කියන්නේ නේද? ඒක තමයි. ඒ කියන්නේ ඒවා මේ කතිකාවෙන් බැහැර වුණා. ඒ කියන්නේ සුචරිත ගම්ලත් වගේ ਵਿਚාරකයන් මතු කරපු දේ සුචරිත ගම්ලත්ගේ අභාවය සහ ඒවත් එක්ක වෙන ਵਿਚාරක පිරිසක් විසින් මේ ඒක ඒ මේ ඒ සිනමාවේ තිබිච්ච මේ මේ තියෙන ඕන ගුණය මේ මගහැරලා ගත්තා කියලා මට හිතෙන්නේ. එතන ආදී ඔයාලට හිතෙන්නේ නැද්ද මෙහෙම දෙයක්ද? ඒ කියන්නේ දැන් ඒ යුගය ඉවරයිනේ. එක පැත්තක අපි යුගයක් දැන් මං හිතුව මම තීරිපැත්ත ගෙනාව යුගය කියලා. දැන් ඒකේ ලිමිට් එක මටම පේනකම් ඇයි ඉතුරු වෙන්න පෙනුනේ නැති ਵਿਚාරකයෝ? ඒක දැන් මටම පේනවා දැන් මගේ ලිමිට් එක. ඒ කියන්නේ මොකද ඒක මට හිතෙන්නේ මේ කියන්නේ අපිට මන් නෙවෙයි. ඒ කියන්නේ මන් නිර්මාණකාරයෙක් නේ. මේ මට වඩා මේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක්. ඒක මේ එහෙම මිසක් ඒකට විසඳුමක් නැහැ. ඉතින් මම ඒකද ਵਿਚාරයට ඇඟිලි ගහන්නේ තේරෙන්නේ නැහැ නේ. ඔව් ඔව් ඔව්.